හරි අපි ගිය සතියේ කතා කරේ එතකොට මූලිකව fundamentals chapter එකේ අපේ මූලික තොරතුරු තාක්ෂණ පාඩමේ මූලිකව අපි කතා කරා දත්ත සහ තොරතුරු අතර වෙනස වඩා තාර්කිකව ඒ වගේම සකසන ලද දේවල් තමයි තොරතුරු ඒ වගේම මේකට කාලීන වටිනාකමක් තියෙනවා කියන එකත් අපි කතා කරා ඉතින් ඒ කාලීන වටිනාකම තියෙනවා කියන එක කතා කරනවත් එක්කම මං කිව්වා අපේ තව මොකද්ද golden rule of information මතකද ඒක මොකද golden rule කියන්නේ golden rule of information කියන්නේ තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය හරි මං හිතනවා මතක ඇති කියලා තොරතුරු සම්බන්ධ ස්වර්ණමය න්‍යාය කියලා කියන්නේ තොරතුරු නිෂ්පාදනය කරන වෙලාවේදී ඉතා ඉහළ වටිනාකමක් පවතිනවා හැබැයි කාලයත් එක්කම ඒකේ වටිනාකම අඩු වෙගෙන යනවා information has highest values at its creation time with the time value will be diminishing to zero කියන එක අපි මූලිකව කතා කරා හරි එරන්දි ඇහෙනව නේද මාව එරන්දි හරි මං හිතනවා ඇහෙනව ඇති කියලා chat එකෙන් මට reply එකක් දාන්න mic එක on කළා reply එකක් දාන්න බැරි නම් chat එකෙන් reply එකක් දාන්න මං හිතනවා ආට ඇහෙනව ඇති කියලා හරි මම මේ ගිය සතියේ අපේ පාඩම සමරයිස් කරගෙන හිටියේ මූලිකම පාඩම අපි පටන් ගත්ත එක. එතකොට අද අපිට තියෙනවා පළවෙනි ප්‍රැක්ටිකල් පාඩම පටන් ගන්න. ඉතින් මයික් එක ඔන් කරලා උත්තර දෙන එක නම් අවශ්‍යයි පුතේ. මොකද එහෙම නැත්නම් අපිට ඉන්ටරැක්ටිව් ප්‍රැක්ටිකල් එක කරන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. මොකද එහෙනම් මයික් එක චුට්ටක් හදා ගන්න. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න හදා ගන්න. හරි. ඉතින් ඊළඟට කතා කරපු දේ තමයි පද්ධතිය. පද්ධතිය නැත්නම් සිස්ටම් එකක් කියලා කියන්නේ කොටස් සමුදායක එකතුවක්. ඔව්. So can you please explain from the beginning because I joined now due to I just joined right okay right. Right so we are in the first chapter basically. We are in the first chapter actually so we have done this previously අපි මේක කලින් කරා ඒත් මම සමරයිස් කිරීලා කරන්නේ අද මොකද මේ පාඩම ඇත්තටම ලොකුවටම අපි එහෙම පාඩම් කරගන්න ඕන එකක් නෙමෙයි. So just need you need the basics. That's all, right? Fundamentals of ICT. හරි. First thing is data. Data කියලා කියන්නේ අපි raw facts about something someone or some concept. කෙනෙක් දෙයක් හෝ සංකල්පයක් ගැන මූලික දේවල්. අපි කියනවා දත්ත කියලා ඒක අපි අඳුනාගත්ත then information it process data or meaningful data so then we did the comparison ඊළඟට අපි comparison එක මේ අතර සංසන්දනයක් කරා so these are the basic facts මූලික දේවල් ගත්තම less meaningful more meaningful meaning එක ගත්තම තේරුම වැඩි information වල and value is more valuable then it's useful in decision making තීරණ ගන්න උදව් වෙන්නේ තොරතුරු. ඒ වගේම ක්‍රියාවකට පොළඹන අපි කියන it's an action motivator. ක්‍රියාවකට පොළඹවන්නේ තොරතුරු. වගේම golden rule of information වලදී අපි කතා කරේ it has a time value. It has a time value කියන්නේ හදන වෙලාවේ in the creation time. Creation time එකේ it has highest value. උපරිම වටිනාකම තියෙන creation time. But with the time, the value will be diminishing to zero. Diminishing කියලා කියන්නේ ප්‍රමාණිකුල අඩු වෙනවා. With the time, the value will be diminishing to zero. වටිනාකම ප්‍රමාණිකුලව කාලයත් එක්ක අඩු වෙනවා කියන එක අපි කතා කරා. ඒකට අපි නමක් කිව්වා golden rule of information. I'll share the note with you, right? Don't worry. So no, so if in case if you need anything special, you can write down. But I'll share the note with you. So after the lesson, I can share it with you. But just send me a WhatsApp message, then I can send the soft copy. So can we make a WhatsApp group so it's easy yeah, sure, to share? Yeah, sure. So I'll ask Ms. Chaturika to make that because today actually, so okay. I asked her to just send the link directly. If not, I'll make a group. Yeah. Khadra daan gyan, then all the content will be in a single group. Okay. Yeah. I'll ask Chaturika to do that. Okay. Then. Abstract model of information. Abstract model of information කියලා කියන්නේ අපි කියනවා තොරතුරු ගත්තම ඕනම තොරතුරු පද්ධතියක
ඕනම තොරතුරු පද්ධතියක කොහොමද තොරතුරු වැඩ කරන්නේ data තියෙනවා ඒක process වෙනවා information හැදෙනවා ආපහු ඒ information data වෙනවා හේතුව මොකද්ද time value එක මොකද time value එක අනුව information වල වටිනාකම වැඩි වෙනවා for example things election results ඉලෙක්ෂන් රිසර්ච් කියන එක තමයි ඉලෙක්ෂන් රිසර්ච් වල වටිනාකම වැඩි. හැබැයි ඒ රිලීස් වෙද්දී අවුරුදු 10ක් විතර ගියාට පස්සේ ඉලෙක්ෂන් රිසල්ට් එක නිකම්ම නිකන් ඩේටා එකක්. So it will again become data. So this is a cyclic process. මේක චක්‍රීය ක්‍රියාවලියක් බලන්න. Cyclic process එකක්. නැවත ඩේටා එක. So එහෙනම් අපි මේකට කියනවා මේ මොඩල් එකට abstract model of information කියලා. ඉතින් ඕකට තමයි information system එක තියෙන්නේ. सिस्टम में क्या किया लगी है ने, so this is what we were discussing. सिस्टम में क्या किया लगी है ने, parts गोड़ा, कोटास गोड़ा, एकाटा कनेक्ट पहला, एकाटा वैधा करना वाला, एका कार रेकटा. Interrelated set of components, कोटास गोड़ा, works together, एकाटा वैधा करना वाला, to a common goal, एका कार रेकटा, आप ये करके ना पाद्धतियाँ किया. Example, digestive system, आहार जीर्ण पाद्धति, transportation system, हुआ उदाहरण. The information system කියලා කියන්නේ ඔය වගේම පද්ධතියක්. Information system එකේ අර වගේම කොටස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ කොටස් හැදිලා තියෙන්නේ මෙන්න මේ කාර්යයට කියන එක අපි කතා කරා. මොනවාද? What are the processes? මොනවාද කාර්ය? Capturing data. Data capture කරන්න මොනවාද තියෙන්නේ? Computer එකේ. දැන් ඔන්න මතක් කරන්න ඕන. How we capture data? මොනවාද තියෙන්නේ data capture කරන්න? Yes. එකක් දැන් අකුරු කැප්චර් කරන්න කොහොමද මේ ඉන්පුට් ඩිවයිසස් ඉන්පුට් ඩිවයිසස් yes ඉන්පුට් ඩිවයිසස් data කැප්චර් කරන්න දෙන්නේ ඉන්පුට් ඩිවයිසස් memorize and represent memorize and represent මොනවාද ඒකට තියෙන්නේ random access memory read only memory ඒ වගේ ඒවටත් තියෙනවා memories තියෙනවා memories data processing data process කරන්න මොනවාද computer එකේ තියෙන්නේ data process කරන්න. These are basics right? data process කරන්න මොනවද තියෙන්නේ? You can tell central so processing unit central processing unit එච්චරද? දෙකක් තියෙනවා processing. දැන් ඉස්සර නම් central processing unit විතරයි. දැන් අපි අලුත් වෙනකොට අලුත් ඉදිරි ගෙන ගන්න එපා. There are two things. central processing unit graphic processing unit gpu cpu ඔගොල්ලන්ගේ කම්පියුටර් එකේ තියෙනවා කියලා දෙන්න බලන්න මිදී gpu cpu computers වලින් ද ඔගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැත්තම් මොබයිල් ෆෝන් එකෙන්ද using computer or mobile phone met me computer ද mobile phone met me computer right okay so I'll give you a small thing, right? Okay, I'll give you a chance to share the screen, right? Mama, share karan de na poddak inna screen e. Kohomada me tika balanne kiyala ekak par. Hari. Met me share karanna ko screen e. Balanna puluwanda kiyala share karan. A green color button ekak athi share screen kiyala. Ekata giilla desktop. sharing share karana hari balan try karala puluwanda kiyala mon permission nam deela thiye hari view wenawa thama hari oyala windows computer ekak pawichchi karanawana oyata balanna puluwan dan me thiyene okkoma components balanna puluwan ekak tana thiyenawa kawuda apita erasure ekak puluwan mehema karanna मैंने मैं टास्क बाय की राइट क्लिक करा टास्क बाय की राइट क्लिक करा टास्क बाय की वो ये पहले नहीं राइट में हिस्टर ना कर इधर तीन तरह का राइट क्लिक करा मैं दिन ने ज़ूम में कट में यहाँ पे ज़ूम में कट दाखुनो पहले इधर तीन रहने वाले टास्क बाय के ज़ूम में कट दाखुनो पहले माँ मैं अंदर आ पहना ना दूसरी आ इधर वाम पहले तो ये तीन टास्क बाय के उतना राइट क्लिक करा नहीं पाते එතකොට මෙනු එකක් එන්නේ එහෙම නැතුව හිස් තියෙන්නේ මොකුත් නැති තැනක් තියෙනවා තව චුට්ටක් වමට එන්න තව පොඩ්ඩක් වමට වමට එන්න වම් මත පැත්තට එන්න තව පොඩ්ඩක් question mark එකනොත් වම් මත පැත්තට එන්න මොකුත් නැති තැනක්
නෑ ඔය question mark එකනොත් එන්න ඕන තව ඔය තියෙන item right click කරන්න empty තැනක right click කරන්න හරි right click කරලා එතනින් select කරන්න task manager කියන එක select task manager task manager තුන්වෙනියට තියෙන යටින් තුන්වෙනියට कंप्यूटर के मेन हार्डवेयर कंपोनेंट्स हरे प्रोसेस परफॉर्मेंस देवनी टैब परफॉर्मेंस देवनी टैब परफॉर्मेंस प्रोसेसर्स तम पलवनी देवनी टैब तम परफॉर्मेंस सो देन इतने बलागान पुलवा परफॉर्मेंस उड़ीमती सीपीयू दटिंपे तब एक जीपीयू की सीपीयू एक पल तीन मेमरी मेमरी एक पल तीन सी ड्राइव इट पल तीन वाईफाई इट पल तीन जीपीयू सीरो जीपीयू इज आल्सो प्रोसेसिंग यूनिट जीपीयू के प्रोसेसिंग यूनिट ग्राफिक प्रोसेसिंग यूनिट अगर सी एट हतरा क्यूज जीपीयू एक हर अभी अनेट चांस कंप्यूटर के ना पुते श्रीनगर शेखर पड़ा गिरेश गिरेश बला पुड़ी थामना पेन है मटर हरिद होया गाने बैठे बुते खोला पार्ट रहती है ना शेयर स्क्रीन के लिए बटन है का चैट एक कट्टा दाखुनु आता पैदते इतने इंगी हिला शेयर स्क्रीन किए ने के वासीलेक कराना होना इट पास ए स्क्रीन किए ला ए स्क्रीन किए ने का सिलेक्ट कराना हरी वाके स्क्रीन ने के तो बड़ा बिना पेन हो हरी मांगिता ने इस इट डिफिकल्ट टू फाइंड इरेशा सो कैन यू वेट टिल आई क्लोज माय टैब्स बिकॉज़ आह राइट ओके Right. I click screen sharing button, but I can't. Just coming select the window or the application that yeah. you want to share desktop kiya lati na dete desktop no sir mukada tiyeni screen whiteboard screen. I screen that screen select right okay now we can see right now we can see okay sorry we discuss about this basically all these things me features okkoma tiyana system ekak tama computer system ekak kiyala kiyanne eka electronic data processing edp electronic data processing karana information system ekak kiyala kiyana right then we learn about the different components හරි mainly computer එකේ ඔය hardware array physical components array the tangible so tangible components කියලා අපි කියනවා නැත්නම් physical components ඒව array තව කොටස් දෙකක් තියෙනවා තව systems දෙකක් තියෙනවා that is software and liveware මේකෙන් අපි liveware නම් කතා කරන්නේ liveware කියන්නේ අපි පාවිච්චි කරන අපි හදන අපි නිෂ්පාදකයෝ engineersලා ඒ ඔක්කොම වැටෙන්නේ liveware වලට software කියලා කියන්නේ intangible instructions अल्लाह उपदेश
because you all are now grown up and loku lamai vidiyata kiyanna ona mehen intangible instructions related data structures and documentation especially then a level walata hemo ola ICT subject ekak karanona aniwaryenma mekama thama matak thiyaganna intangible instructions allanna beri athin allala balanna beri upades saha ekata adala datta viewa data structures saha documentation lekan oy okkoma ekathu karala thama software ekak kiyala kiyanne දැන් word විතරක් ගත්තම instruction විතරක් තිබ්බොත් ඒක software එකක් නෙවෙයි. word එක තියෙන්න ඕන තව මොනා හරි දැන් මේ තියෙන්නේ tool bars. මේවා data structures. මේවා පාවිච්චි කරන විදි තියෙන්න ඕන. මේක උඩට ගියාම එහෙම ඔයාලා ඕනම තැනක computer එකේ දන්නේ නැති එකක් උඩට ගියා. පොඩි text එකක් එනවා. ඒකට මොකද්ද කියන්නේ? මේ මෙහෙම උඩට ගියාම එන එකට මොකද්ද කියන්නේ? මේ වෙන්නේ font color කියලා එනවා. මේක උඩට ගියාම එනවා මේ font size කියලා එනවා. මේක උඩට ගියාම එනවා save කියලා එනවා. ఏమంట మొనాది කියන්නේ ఏమంట మనం මොකද්ද టూల్ టిప్ టెక్స్ట్ කියලා කියන්නේ අපි ඒක టూల్ టిప్ టెక్స్ట్ කියන්නේ కంప్యూటర్ එක ඕනම අපි නොදන්න තැනක් උඩට ගිහලා මවුස් එක තියලා තිබ්බම දැන් මේ මෙතන ගිහලා මම මවුස් එක තියලා තියෙනවා එතකොට යා පොඩි టెక్స్ట్ එකක් පේනවා ඔයගොල්ලන්ට සමහර yellow color එකෙන් පේනවා एक एक कंप्यूटर से एक एक विधि है तो मैं मैक का किंदा मैं के पेन ना ने एक विधि है घटा वो अलग ही ताऊ विधि का पेन ना को हम माउस से को हेयर इतना को उड़ीन तीब्बा में इतना विस्तार आप पेन एक टॉपिक है ना टूल टिप टेक्स्ट एक ये वाई तीव्र ने मैं डॉक्यूमेंटेशन इधर सॉफ्टवेयर का क्या लगे इंस्ट्रक्शन इधर रखने में डेटा स्ट्रक्चर्स डॉक्यूमेंटेशन एवरीथिंग कॉल सॉफ्टवेयर देन वी डिस्कस अबाउट दिस मेक द චුට්ටක් අමාරුයි කියලා කිව්වේ කවුද මෙත්මි තේරුම් නැහැ කියලා කිව්වේ නෑ ඊළඟ එකද හරි මේක මම පොඩ්ඩක් විස්තර කරන්න ඉන්න ඉස්සෙල්ලාම මොකද මේ ඉරේෂා හිටපු නැති ඉඳලා කියසති එතකොට ඉන්ටර්කනෙක්ෂන් ඔෆ් හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස් කොහොමද හાર્ඩ්වෙයාර් මේකට අපි තව නමක් කියනවා සෝ වෙරි ඉම්පෝටන්ට් මම නෝට් එකේ වෙනකොටත් දාන්න වොන් නියුමන් ඩයග්‍රෑම් එක කියලා කියන von Neumann diagram කියලා කියනවා block diagram or logical diagram or von Neumann diagram von Neumann කියන පුද්ගලයා John von Neumann කියන පුද්ගලයා තමයි මේක suggest කරන්නේ computer එකක් මෙහෙම වුණා නම් හොඳයි කියලා මොකද ඉස්සර තිබ්බ computers අතීතයේ තිබ්බ computers ඒ computer එක ළඟට ගිහිල්ලා code එක ලියලා වැඩේ කරගන්නවා හරියට අපි ගිහිල්ලා අපි ඔය යන්නේ අපි කඩේ ගිහිල්ලා මොනා හරි ගන්නකොට අපි ඒ වෙලාවට කියන්න ඕන ආහාර මෙච්චරයි පොල් මෙච්චරයි මෙහෙම මෙහෙම ඕන කියලා කිව්වම තමයි දෙන්නේ. ඒ වගේ තමයි ඉස්සර කම්පියුටර්ස්. ඉස්සර කම්පියුටර්ස් ළඟට ගිහිල්ලා වා කියන්න ඕන ඩේටා ඉන්පුට් කරන්න මේ ඉන්පුට් කරන ඒවා සේව් කරන්න ඒ සේව් කරන ඒවා මෙහෙම මෙහෙ ස්ටෝර් කරන්න මේක මේ විදිහට ප්‍රොසෙස් කරන්න මේක මේ විදිහට ප්‍රොසෙස් කරන්න හරි දැන් ඉවරයි නම් දැන් අපිට අවුට්පුට් එක දෙන්න. ස්ටෙප් බයි ස්ටෙප් we have to guide. පියවරෙන් පියවර අපි ගයිඩ් කරන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නවා. අපි වොන් නියුමන් සජෙස්ට් කරා නෑ එහෙම ඕන නෑ. එකම වැඩේ නම් කරන්න තියෙන්නේ we can store. අපිට මේක ගබඩා කරලා තියන්න පුළුවන්. That is called stored program concept. උපදේශ ගබඩා කරලා තියන්න. දැන් ඔයාලා උදේ දැන් ඕගොල්ලෝ දත්ම දැන් ඕගොල්ලෝ දත්ම දින්නේ කවුරුත් කිව්වට නෙමෙයිනේ. You usually do this. ප්‍රැක්ටිස් එකක් විදිහට ඔයාලා කරනවා. හැබැයි ඔයගලන්ට පොඩි කාලේ ඔක කියලා දෙන්න ඕන දත් මදින්න ඕන මැද්ද නැත්තම් නරක් වෙනවා දත් පණුව කනවා ඒ හින්දා තමයි මදින්න ඕන එහෙම කියලා දෙන්න ඕන එතකොට තමයි මදින්නේ ඊට පස්සේ ආයෙ ඔයාලා හැංගිනවා මදින්න නැතු ඒ නිසා ආයෙ මොනක් හරි සමහර රස ටූත් පේස්ට් පේස්ට් වර්ගයක් ගෙනත් දීලා හරි මොකක් හරි කරලා නැත්තම් ලස්සන බ්‍රෂ් එකක් ගෙනත් දීලා ටූත් බ්‍රෂ් එකක් ගෙනත් දීලා අම්මලා ආයෙ කොහොම හරි මොටිවේට් කරනවා ඔයාලා ඒක කරන්න instructions need to be given but now it's not it's stored now it's stored දැන් ඒක ස්ටෝර් කරලා තියෙනවා දැන් ඔයාලා වැඩ කරන් දැන් ඔයාලා ටවුන් එකට යනවනම් ඔයගොල්ලෝ දන්නව කොහොමද යන්නේ කියලා how to take a bus you know that bus ticket එකක් ගන්න හැටි දන්නව ඔයගොල්ලෝ අපි මුල්ම දවස්වල එහෙම දන්නේ නැති වෙන්න පුළුවන් හරි ඒ වගේ stored program concept කියලා කියන්නේ instruction can be stored in the memory memory එකේ instructions store කරලා තියන්න පුළුවන් එතකොට ඒවට අනුව තමයි inputs process වෙන්නේ එකල output හැදෙන්නේ මම එක්සැම්පල් එකකින් කියවගියේ සතියේ ඉන්පුට්ස් කෙලින්ම යන්නේ ප්‍රොසෙස් එකට නෙවෙයි මෙමරි එකට යනවා
Again, I'm reminded that mga ayik ko na matakaran na. Matakyan na 40 plus 30. Uttare mukadu. Hatali hai ti hai. Ekadu karam. Ichra maur balan. Yes, hat there. 70. 100. Yes. Hatali hai ti hai. 40 plus 30. 40 plus 30. It's 70. Okay, so make again number 40 plus 70, 40 plus 70, divide by 2, multiply by 9, subtract 10, multiply by 5, divide by 8, add 22 to that, and tell me the answer. Then pull on. Hari, what are the ganamberi prashnayak nemene diyen? Ethoda darivenna hethuwa mokadda? Diga wedi. Hetu inputs yani memory. Memory are limited. This random access memory, read-only memory, these are limited. Read-only tiyene kohomath read vitarai. Eka write karanna ba. Random access eke thama write karanna puluwan. Ekat limited. Dan ogol ara dakke computer ke task manager ekata giyama mata mataka iresha ge tibba 6 GB RAM ekak. Eken 3.1 use vela thiyen. Etakota meth mege tibba 4 GB RAM ekak. Eken 3. One wage eket use vela thiyen. Eka limited. Limited. Etoda e ehema limited memory ekakata api kiyuwoth hari den oya pennanna film ekak kiyala. Api dan film ekak 4 GB kiyala. Dennagema RAM ekage 4 GB ida tibbe naha. But computer ekak kiyanne naha mata pennanna baha kiyala. Computer ekak karanne part by part it will load to the memory. Memory ekata matakeyata kotasin kotasa kotasin kotasa load karala එයායක ප්‍රතිදානය කරන output කරන film එක ලොකුයි එහෙනම් main memory එකට දාගන්න බෑ යා secondary storage එක නැත්නම් hard disk එක pen drive එකේ memory card එකක කොහේ හරි තියාගෙන it will load part by part memory එකට අරගෙන ඊට පස්සේ තමයි යායක පෙන්නන අවශ්‍ය වෙලාවට යායක process කරනවා මෙන්න මේ process එකේ තියෙන කොටස් වල so what is ALU ALU කියන්නේ මොකද්ද Yes, ALU. Ganitamaya ha tarkika. ALU, arithmetic and logical. Ayavidhira mataka thiyaganna ona. ALU, arithmetic and logical. CU, etara ganitamaya ha tarkika. Eken tama ganan hadanne. Hari me thiyena me kotas wala nam. RAM, random access memory. Api kiyana main memory. Pradhana mataka eke. CPU central processing unit e tama process karana dan eke tiyena ALU ekak arithmetic and logical unit eya tama ganan hadanne ekathu kirima plus minus divide subtract multiplication ewa karanne ALU e wage ma thawa deyak karana less than the greater than the e wage ewat balana compare karana Mathematical operations, ganitamaya kriyavali, saha, logical, tarkika kriyavali. Logical operations such as logical tarkika kriyavali karna, ganitamaya kriyavali karna. Etakota read only memory. Read only memory එක තමයි මේකේ තියෙන read only memory එකේ තමයි mainly instructions and firmware given by the manufacturer නිෂ්පාදකයා විසින් දුන්න උපදෙස් සහ firmware කියලා කියන්නේ firm එකේදී දාපු software firm එක කියන්නේ නිෂ්පාදනය කරන තැන निष्पादने करना तनदी दाबु मुदुकांग सॉफ्टवेयर थी ने रोम में के ऐतो कोटा कंट्रोल यूनिट का तमा सिमिलर टू ट्रैफिक पुलिस इट सेंस कंट्रोल सिग्नल्स
to each and every component. Sialuma kotas walata ara traffic police sanya dena wage meya tama sanya den. Oya mehema weda karanna oya den mehema weda karanna. Hari. Idi me tika gana nan danagannona. Computer ke tiyena me moolikama hardware kotas sambandha vela tiyena hati මේක මම නෝට් එක දෙන්නම් ඒත් ඔයගොල්ලෝ දැනට පොඩ්ඩක් මම නෝට් එක දෙනකන් ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න නැත්නම් අත්‍යවශ්‍ය කොටස් ලියා ගන්න හරි ඉතාමත් නැදලත් කම්පියුටර් එකේ මේක මේ ඇත්තට තියෙන විදිහ නෙමෙයි තියෙන්නේ ඒ තියෙන කොටස් කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ තාර්කිකව random access memory එයා තම ප්‍රධාන මතකේ මේකේ මොනවද තියෙන්නේ RAM එකේ RAM එකේ මොනවද තියෙන්නේ හරි ඒකත් පොඩි රිසර්ච් එකක් කරලා බලමු එක පාරම කරනවට වැඩිය ආයේ දෙන්නගෙන් කවුරු හරි ෂෙයා කරන්න බලන්න ස්ක්‍රීන් එක කවුරු හරි කමන්න කැමති කියලා අපි බලමු RAM එකේ මොනවද තියෙන්නේ කියලා දෙන්නගෙන් කැමති කියලා आय टास्क मैनेजर ओपन कराना तो कुछ एक अन्य परफॉर्मेंस है परफॉर्मेंस एक मेमोरी एक अटैच मेमोरी तमाम रैम किया किया देवनी एक क्लिक करा हरे देंगे वो हम तिया ला वाह वर्ड ओपन करा वर्ड तिया ना द कंप्यूटर की सर्च कल ओपन कर दैन रैम में के मैंने मेरा सब बला ना उन्हें दैन 3 GB उन्हें वर्ड ओपन करना ओपन करा डे पासे रैम में के मैंने साक्षी ना वो तो क्या लगा හරි ආපෝ යන්නකො බලන්න දැන් අර task manager එක ක්ලෝස් කරන්න නැතුව task manager එකට යන්න හරි දැන් කීයද 3.1 GB වෙලා නේද කලින් 3 GB දැන් 3.1 GB excel උත් ඕපන් කරමු excel උත් ඕපන් කරමු excel search කරන්න බල EX EXCEL EXCEL හරි excel උත් ඕපන් කරන්න එතකොට බලන්න දැන් 3.1 තියෙන RAM එක මොකද වෙන්නේ excel ඕපන් කරා දැක්කද ඒක 3.2ට වැඩි වුණා හරි 3.2ට වැඩි වුණා Firefox උත් ඕපන් කරන්න Firefox දැන් 3.2 තියෙන RAM එක Firefox උත් අපි ඕපන් කරනවා හරි බලන්නකෝ දැන් එක 3.7ට වැඩි 3.8ටම වැඩි වුණා එහෙමනම් RAM එකේ මොනවද තියෙන්නේ දැන් අපි එක එක ක්ලෝස් කරමුද Firefox ක්ලෝස් කරන්න බලන්න දැන් දැක්කද අඩු වෙනවා excel උත් ක්ලෝස් කරේ word උත් ක්ලෝස් කළාද එතකොට ආපහු එක තිබ්බ තත්ත්වෙට හරි දැක්කද 3.1 වලට tag ගාලා අන්න 3.0 වලටම ආව එතකොට RAM එකේ 2.9 වලට RAM එකේ මොනවද තියෙන්නේ RAM එකේ තියෙන්නේ currently access කරන program. So that's very important to know. RAM එකේ තියෙන්නේ මොනවාද? Currently accessing programs and data තියෙන්නේ මේක. Oh, programs data and information which are being or
which are so which programs, data and information, which are accessed by the processor. Oh, which are being accessed, that's enough. Which are being accessed. Then at access karamin tiyana data, programs, information, tiyana RAM eke. හරි එතකොට මේ ප්‍රධාන මතකෙ හැදිලා තියෙන්නේ RAM එක හැදිලා තියෙන්නේ දැනට තියෙන ඒවා දැනට ඇක්සස් කරන්න ඒවා ලෝඩ් වෙනවා ROM එකේ තියෙන්නේ නිෂ්පාදකයා දාපු ඒවා ROM එකේ තියෙන්නේ නිෂ්පාදකයා විසින් දාපු උපදෙස් දැනට දාපු ඒවායි දැනට වැඩ කරන ඒවායි නිෂ්පාදකයාගේ උපදෙස් විතරම ප්‍රධාන මතකෙ ද්විතීක මතකෙ තියෙන්නේ ඊට අමතරව ටිකක් වැඩිපුර ධාරිතාවයක් තියෙනවා නම් මතක තියාගන්න ඕන ෆිල්ම්ස් ෆයිල්ස් ඩොකියුමන්ට්ස් ඔය ඔක්කොම තියෙන ද්විතීක මතක. ඉතින් CPU එක තමයි සියලු මේවා ප්‍රොසෙස් කරන්නේ. CPU එක තමයි සියලු මේවා ප්‍රොසෙස් කරන්නේ. එයාගේ ALU එක පාවිච්චි කරලා CPU එකේ තියෙන මෙමරි එකක් තමයි cache memory කියලා කියන්නේ. register කියලා කියන්නේ CPU එකේ තියෙන memory cells. ඉතින් මේක හරියට මම කිව්වා අර සෝරි අර මේ පාංගෙඩියක් කනවා වගේ වැඩක් කියලා මම කිව්වා ගිය සතියේ මතකන මේ තියෙන්නේ අර බේකරියේ තියෙන පාංගෙඩිය නම් ද්විතීක මතක කියන්නේ ඕකෙන් අපි ඒ වෙලාවේ කන්න ගන්න පාන් පෙති කීපය ස්ලයිසස් කීපයක් අපි පිඟානට දා ගන්නවා ඒ තමයි ප්‍රාථමික මතකය ඒ ස්ලයිසස් කීපෙන් ඒ වෙලාවේ කන කෑල කටේ දා ගන්නවා ඒ තමයි කැෂ් මෙමරිය ඒ කටේ දා ගන්න කෑල්ලෙන් අපේ තියෙන දත්වල තියලා අර තියෙන රුන්තක රදනක එක එක දත්වල තියලා අපි හපනවා ඒ තමයි රෙජිස්ටර්ස් ඉතර පාන් ගෙඩිය තිබ්බා පාන් කෑලි කීපයක් කෑල්ලක් කඩාගත්තා දැන් හපනවා ඔය වගේ තමයි මෙමරි එක වැඩි කරන්නේ ඉතින් අපි එකට කියනවා මෙමරි හයරාකි එකක් කියලා මතක දුරාවලියක් නැත්තම් මෙමරි හයරාකි එකක් කියලා කියනවා හේතුව සෙකන්ඩරි ඉඳන් ප්‍රයිමරි එනවා ප්‍රයිමරි ඉඳන් කෑෂ් සහ රෙජිස්ටර්ස් වලට පිළිවෙලට එන නිසා ඔගොල්ලන්ට බලන්න පුළුවන් ඔගොල්ලන්ගේ කම්පියුටර් එකේ අර ටාස්ක් මැනේජර් එකට ගියාම ඔය ඔක්කොම පෙන්නවා. කැෂ් මෙමරි කොච්චරද කියලාත් බලන්න පුළුවන්. ආයෙත් පුළුවන් නම් ස්ක්‍රීන් එක පොඩක් ෂෙයා කරන්න මම පෙන්නන්න කැෂ් මෙමරි එක පෙන්නන තැන. හරි. ඔතන හරි. ඔය පෙන්නන්නේ වාගේ ස්ක්‍රීන් එකේ CPU එකේ L1 cache 112 KB L2 cache 4 MB කියලා පෙන්නනා අන්නේ අන්න ඒ තියෙන්නේ මවුස් එක තියෙන තැන ඒ තියෙන්නේ CPU එක උඩට ගියාම පෙන්නනවා කොච්චර කැෂ් මෙමරි එකක් වාගේ තියෙනවද කියලා කැෂ් මෙමරි කියන්නේ ප්‍රොසෙස් එක ඇතුලේ තියෙන මෙමරි එක හැබැයි රෙජිස්ටර්ස් නම් පෙන්වන්නේ නැහැ රෙජිස්ටර්ස් පෙන්වන්නේ නැහැ රෙජිස්ටර්ස් කියන්නේ ඉතා කුඩා මෙමරි සෙල්ස් ඒවා පෙන්වන්නේ නැහැ හරි ඔය ටික තමයි සමරි එක ඇත්තටම ගිය සතිය අපි කතා කරේ ඊළඟට මම කිව්වා මතක තියාගන්න කියලා මේ පොටස් ටික කියලා දීලා කොහොමද මල්ටි මේකත් කිව්වනේ සිංගල් කෝ මල්ටි කෝ ප්‍රොසෙසර්ස් සාමාන්‍ය ප්‍රොසෙසර් එකක් ඉස්සර තිබ්බේ සිංගල් කෝ ප්‍රොසෙසර්ස් ඒ කියන්නේ එක ප්‍රොසෙස් එකක් විතරයි රන් කරන්න පුළුවන් හැබැයි දැන් පැරලලි ප්‍රොසෙස් කීපයක් රන් කරන්න පුළුවන් මල්ටිපල් කෝස් ඒ කියන්නේ එක සකසනයක් ඇතුලේ එක ප්‍රොසෙස් එකක් ඇතුලේ කෝස් ALU කීපයක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ෆෝන් වලක් තියෙන්නේ. ඩුවල් කෝ කියනවා, කොඩ් කෝ කියනවා, හෙක්සා කෝ කියනවා, ඔක්ටා කෝ කියනවා. ඕල් දිස් ටෙක්නොලොජිස් ආ නවු දෙයක්. රයිට්? මල්ටිපල් ටෙක්නොලොජිස්. හරි. ඉතින් මේ තියෙන්නේ මෙමරි හයරාකි එක. මම අර කියපු සෙකන්ඩරි මෙමරි, ඊළඟට මේන් මෙමරි, ඊළඟට ලෙවල් 3, ලෙවල් 2, ලෙවල් 1 කැෂස් සහ රෙජිස්ටර්ස්. මං හෝම්වර්ක් එකකට දුන්නේ මෙන්න මේක. What will happen inside the computer? කම්පියුටර් එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක මං කිව්වේ ඔයගොල්ලන්ට. මේක disconnect වෙයි දැන් අර විනාඩි 40 40ට disconnect වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ආයේ ලින්ක් එකෙන්ම connect වෙන්න. disconnect වෙලා විනාඩි 2කින් disconnect වෙයි. ඒ ලින්ක් එකෙන්ම connect වෙන්න. ඉතින්
computer ke kohomada hardware weda karanne ekak example ekak type in a letter and take in a print out after saving letter ekak liyala print out ekak ganiddi mokada wenne issalama wenne me input karana letter ekage keyboard ekage input karana akuru tika main memory ekata yana main memory ekata yane ewa ilagada man kiywa sakasaneeta process ekata gila process wela tama main memory ekin print out එකක් විදියට ගන්න secondary storage device එකට save කරන්න print එකට output එකක් විදියටත් යවන්න. ඔය විදියට ලියන්න පුළුවන් නම් හරි. Calculate average using excel මට කියන්න බලන්න කොහොමද වෙන්නේ? Calculate average using excel මොකද්ද වෙන්නේ? ඉස්සලම් excel වලින් average එක හොයද්දි මුලින්ම වෙන්නේ මොකද්ද? excel කොහෙද තියෙන්නේ? Excel tiene cogida. Yes, come on. Indo kya danne ne? Ne? Excel tiene hard disk ke. Ne the save ka lani thi. Ek mokada wenne? Ek load denawa. Random access memory ekata. Hard ekek tiene Excel random access memory ekata load denawa. Ita passe tama අපි දෙන inputs අපි keyboard එක හරහා දෙන inputs RAM එකට load වෙයි RAM එකේ ඒව අරගෙන Excel වලට ලබා දෙන්න ඊට පස්සේ Excel මොකද කරන්නේ මේවා CPU එකට යවලා process කරලා ආපහු RAM එකට ගෙන්න කරනවා RAM එකට ගෙන්නගෙන Excel වල තැම්පත් කරගන්න. අපිට කියලා තියෙන average ඔව්. එච්චරනේ. ඒක පෙන්වන්න ඕන. එහෙනම් RAM එකේ තියෙන Excel ඇත්තටම result එක ඒක තියෙන RAM එකේ ඒක ඊට පස්සේ යනවා monitor එකට.